කාට මෙල්කොත එකක් හදාගන්නත් රහක් තියෙන්න ඕන නේ බබා හොඳ වැඩේ දැන් අප සූදානම් වෙන්නේ ඔබට කොවිඩ් බස් එක පිළිබඳව වර්තාවට යන්නටයි ඊ අපි ගැමුණු විජේරත්න සමගින් සම්බන්ධව කොවිඩ් බස් එකක් ගැන කතා කළා කොවිඩ් වලකාලන සෞඛ්‍ය ආරක්ෂිත බස් එක කොවිඩ් බස් එක කියලා කිව්වොත් ඒක ගැලපෙන්නේ නැහැ හැබැයි ඉතින් ඕක ඔහොමම කියාවි අපි ඒ පිළිබඳව වර්තාවටයි දැන් අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ වීඩියෝ දර්ශනත් සහිතව අපි ඒ පිළිබඳව කතාව බලමු මේවයි ලියලා තියෙන්නේ බස් එක හඳුන්වන්නේ COVID-19 safety bus කියලා COVID-19 ආරක්ෂිත බස් සේවාවක් අද සිට ක්‍රියාත්මක කිරීමට පෞද්ගලික බස් රථීමියන්ගේ සංගමය කටයුතු කර තිබෙනවා අද පස්වරු දෙකේ සිට මෙම බස් රථ සේවාව ධාවනියට එක් කිරීමට කටයුතු කර දෙන අතර මෙම බස් සේවාව සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම වලින්ද සමන්විත වෙලා තිබෙනවා තව දුරටත් අපි බස් රථයේ දර්ශනයි මේ දකින්නේ කොවිඩ් ආරක්ෂිත බස් රථයේ සීට් අසලින් ආසන අසලින් වෙන් කිරීමකුත් කර තිබෙනවා හැම දිනාටම මේ විදිහට පිළිපදින්න පුළුවන්ද අනේක තමයි ගොඩක්ම වටින්නේ හොඳයි අපි දැන් ඒ ක්‍රියාන්විතය ක්‍රියාත්මක කරන්නට ගොඩක් කටයුතු කරපු ගැමුණු විජේරත්න මහතා සජීව සම්බන්ධ කරගන්නව සුබ උදෑසන රංගන මේ මේක කියලා ඉන්න ඕනේ ඉස්සෙල්ලම හැමදාම ගාස්තු අනේ හැමදාම ගාස්තු වැඩි කරන්න කී කී හිටපු ඔබතුමාලා අපි ඒවත් එක්ක හැප්පුණා ඔබතුමාලත් එක්ක ඒවත් එරෙහිව අපි මාධ්‍යෙන් කතා කළා හැබැයි මරු වැඩක් දැන් නම් මේ කරන්න යන්නේ ඒකටත් අපි ප්‍රශංසා විමෙන්න ඕනේ අරවට විවේචන වගේම මේ කොහොමද මේක අපි ප්‍රායෝගිකව කරගන්න කියලා පොඩ්ඩක් කතා කරමු ඕරංගන අද අපි ප්‍රධාන අමාත්‍ය දිලුම් අම්මුණුගම අමාත්‍යතුමාට මෙය ඉදිරිපත් කරනවා දවල් 1යි මාරට මේ බස් රථේ ඉතින් මට මොහොතක් දෙන්න අපි ඔබතුමා කතාව අතර නැවතත් බස් රථියත් බලන ගමන්ම කතා කරමු ඔබතුමා කතා කරන්න මේ බස් රථේ බොහොම පරිශ්‍රමික මොකද ඊයේ රාත්‍රිය වෙනකන් තමයි වැඩ කටයුතු ගොඩක් ඉවර කරේ අදත් තියෙනවා තව උදේවරුේ වැඩ රාශියක් කරන්න විශේෂයෙන්ම මේ බස් රථය ඒ සෞඛ්‍ය ආරක්ෂිත ආකාරයෙන් වැඩපිළිවෙලක් ගොඩක් අපිට ආයතන වලින් උදව් ලැබුණා ඒ වගේම මේ බස් රථේ එළි දැක්වාම බලාපොරොත්තු වෙනවා අපේ අනිත් බස් රථීම් කරුණොත් මගෙන් ආරක්ෂා කරන ආකාරය මේ වැඩපිළිවෙලට දියත් කරන්න කටයුතු කරයි කියලා. ඉතින් මොකද අපේගේ වගකීම තමයි පාරිභෝගිකයා ආරක්ෂා කරන එක. ඒ වුණාට දැන් මේ රට අපිට වහගෙන ඉන්න බෑ. අපේ රට ඉස්සරහට යන්න ඕන. ඒ වගේම ප්‍රවාහන කර්මාන්තය තියෙන්නත් ඕන. ඉතින් මෙය ආදර්ශ බස් රථයක් විදිහට මාද නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී මේක මට දැනගන්න ලැබුණා දකුණු ආසියාවේම මෙහෙණි දෙයක් කරලා නැහැ. මේ දකුණු ආසියාවේම පළමු වතාවට අපි මේ කරන්නේ කොවිඩ් එකෙන් මේ රට බේර ගන්න. ඉතින් ඒ නිසා මේකට මම හිතන්නේ පූර්ණ අනුග්‍රහය අපට රජයේ ලැබිය යුතුයි විශේෂයෙන්ම මම ඉල්ලීමක් කරනවා මේක පරිහරණය කරනකොට මේ රටේ මගේ ජනතාවගෙන් අපි මේක හැදුවේ මේක පරිස්සමින් පාවිච්චි කරන්න ඕන ඒ නීති උපදේශකේ ඒ සෞඛ්‍ය ආරක්ෂක නීති උපදේශක ක්‍රියාත්මක කරන්න මේ පිළිපදින්න ඕන විශේෂයෙන්ම මොකද මේ අපි තව මාස 3කට 4කට වගේ ප්‍රමාණිකට තමයි නිර්මාණය කරලා තියෙන්නේ පරිහරණය කරන්නේ නිසා මේක බොහොම පරිස්සමින් පාවිච්චි කිරීමක් තමයි අපි මේ මගේ ජනතාවගෙන් ඉල්ලීමක් කරන්නේ ඔව් මගේ ඊළඟ ප්‍රශ්නේ මේක ප්‍රායෝගික වෙන්න ඕනේ එක බස් රථයක් මේ විදිහට හඳුන්ලා දීලා හෙට ඒක එතනින් අතර වුණොත් වැඩක් නැහැ. දැන් මේක අනිත් අය දැන් බස් රථවල සංගම් ගණනාවක් තියෙනවා. ඒවත් එක්ක කතා කළා. කොහොමද මේ ආරක්ෂිත බව ඉස්සරහට අරගෙන යන්නේ? ඊට පස්සේ මේ විදිහට හැමෝම එක ආසනයකට පමණක් එක්කම ආගියක පමණක් අරගෙන යන්න කැමැත්ත දක්වයිද? ආසන ගණනට මගින් අරගෙන යෑම වලක්වා ගනීද? මේ වගේ ප්‍රායෝගික කාරණා ටිකකුත් හිතන්න තියෙනව නේද? ඔයත් මේක මම පූර්ණ වශයෙන් කිව්වේ මේක රාජ්‍ය අනුග්‍රහය අපිට ලැබිය යුතුයි මොකද අපේ වගකීම තමයි පාරිභෝගික ආරක්ෂා කරන එක ඒ වගේම තමයි රටේ රජයේක වගකීමක් තියෙනවා පාරිභෝගික ආරක්ෂා කරන ගමන්ම අපේ කර්මාන්තය ආරක්ෂා කරන එක ඒ සඳහා අපිට මම හිතන්නේ පූර්ණ අනුග්‍රහය අද දිනේදී අමාත්‍යවරයා විසින් ලබා දෙන කටයුතු කරයි විශේෂයෙන් මම එක විශේෂ බලාපොරොත්තුවක් තියෙනවා ඉතින් මේ නිර්මාණය ඉතාමත් සුවිශේෂ නිර්මාණයක් ඉතින් මං හිතන්නේ ඊයේ හවස වෙනකොටත් අපේ
ඔය අපේ කැමරාකරුවන් මේක දීලා රූගත කරා. ඉතින් මම මේකට ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම රංගන මම අපි බලාපොරොත්තු වෙන්නේ මේ බස් කර්මාන්තයේ බරපතල ආකාරයේ කඩාවැටලා තියෙනවා මේ වන විට මේ කර්මාන්තයේ ඉස්සරහට ගෙනියන්න. ඒ මගේ බලාපොරොත්තු මොකද මගේ දැන් මගේ අධ්‍යක්ෂින් එක තමයි මම මේ කියන්නේ. මේ මගින් අපේ බස් රථවලින් ඈත් වෙලා තියෙනවා. ඉදිරියේදී ඔය කාර්යාලවලට වෙන් කරගන්න අවශ්‍යතාවයක් නැහැ බස් රථ. අපේ බස් රථේ සුරක්ෂිත ආකාරයේ අපේ බස් රථේ සුරක්ෂිත ආකාරය යන්න හැකියාව තියෙනවා මගින්ට. බොබසෝතේ ඔබතුමාට අපි මේ වැඩ කටයුත්ත ප්‍රායෝගික වෙන්න කියලා සුබ පතනවා.